සාමාන්‍ය ක්‍රිකට් තරගයක් සඳහා ඕස්ට්‍රේලියාවට කණ්ඩායමක් යද්දී ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකින් වටන්න පුදුමාකාර සටනක් දෙනවා. මේකට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකින් ලොකු සහයක් ලැබෙනවා. මෙවර ඉන්දිය ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියට ඉන්දිය කණ්ඩායම යන්න කලින් ඕස්ට්‍රේලියාව පැත්තෙන් මේ විදිහේ කතාබහක් අපිට ඇහෙන්න ලැබුණා. මේ කතාව කිව්වේ කවුරුත් නෙමෙයි, ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස්. කමින්ස් කිව්වේ ඉන්දිය කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ආවට විරාට් කොහ්ලිට නම් ශතකයක් ගන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි කමින්ස් කිව්වේ මේ කතාව වළංගුණා ඒ පළවෙනි ටෙස්ට් තරගයට විතරයි. දෙවෙනි ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිමේදීම විරාට් කොහ්ලි ඒ කතාව බොරු කරමින් තමන්ගේ නමට ශතකයක් ලියාගත්තා. මේ ශතකේ නිකම්ම නිකන් ශතකයක් නෙමෙයි, වාර්තාගත ශතකයක්. ඒ වාර්තාව තමයි ටෙස්ට් ක්‍රීඩකයෙකු තමන්ගේ 25 වෙනි ශතකයේ අඩුම තරග ගන්නකදී ලබා ගැනීම. ඒ වාර්තාවට විරාට් කොහ්ලි අලුතින් ඇතුළු වුණා. මේ වීඩියෝවෙන් ක්‍රිකට් ලංකාව තුළින් අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ විරාට් කොහ්ලි වගේ අඩුම ඉනිම් ගානකින් තමන්ගේ ටෙස්ට් ශතක 25 ලබාගත් ක්‍රීඩකයන් 5 දෙනා කවුද කියලා. අපි බලමු කවුද 5 දෙනා කියලා. මේ වාර්තාවේ පස්වෙනි තැන ඉන්නේ ඕස්ට්‍රේලියාව බිහි කරපු දක්ෂ ආරම්භක ප්‍රතිකාරයෙක් වෙන මැතිව් හෙඩන්. හෙඩන් තමන්ගේ 25 වෙනි ටෙස්ට් ශතකය අරගෙන තියෙන්නේ තමන් මුහුණ දීපු 139 වෙනි ඉනිමේදී. මේ වාර්තාවේ හතරවෙනි තැන ඉන්නේ සුනිල් ගවස්කා. සුනිල් ගවස්කා කම කවුරුද දන්නවා? ටෙස්ට් ලකුණු වාර්තා පොතේ වැඩිම ලකුණු ලාභියා විදිහට කාලයක් ඉදිරියේම හිටියේ සුනිල් ගවස්කා. සුනිල් ගවස්කා මේ වාර්තාවේ හතරවෙනි තැනට ඉන්නේ තමන්ගේ ටෙස්ට් ශතක 25 ඉනිම 138කදී ලබාගෙන. මේ වාර්තාවේ තුන්වෙනි තැන ඉන්නේ තවත් ඉන්දිය ක්‍රීඩකයෙක්. ඒ තමයි සචින් තෙන්ඩුල්කර්. සචින් තෙන්ඩුල්කර් කියන්නේ වර්තමානයේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා. සචින්ට මේ වාර්තාවේ තුන්වෙනි තැනට එන්න ගත වෙලා තියෙන්නේ ඉනිම 130ක් විතරයි. ඕස්ට්‍රේලියා ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ තමන් ලබා ගන්නා ශතකයක් එක්ක විරාට් කොහ්ලි 25 වෙනි ශතකය සම්පූර්ණ කරමින් මේ සුපිරි ක්‍රීඩකින් අතර වාර්තාවේ දෙවෙනි තැනට එන්න සමත්කම් කියනවා. මේ දෙවෙනි තැනට එන්නේ විරාට් කොහ්ලි තමන්ගේ 127 වෙනි ඉනිමේදී තමන්ගේ 25 වෙනි ටෙස්ට් ශතකය ලබා ගනිමින්. මේ වාර්තාවේ පළවෙනි තැන ඉන්නේ ටෙස්ට් පිටියේ කඩන්න බැරි වාර්තා තියපු ක්‍රීඩකයෙක් විදිහට පිළිගැනීමක් තියෙන ඩොන් බ්‍රැඩ්මන්. බ්‍රැඩ්මන්ට තමන්ගේ 25 වෙනි ටෙස්ට් ශතකය ලබා ගන්න වැය වෙලා තියෙන්නේ ඉනිම 68ක් විතරයි. ඔයාලා හිතනවද මේ වාර්තාව අතරට එන්න වර්තමාන ක්‍රීඩකින්ගෙන් විරාට් කොහ්ලි වගේ තවත් ක්‍රීඩකින්ට හැකියාවක් ලැබෙයි කියලා? එහෙමයි ඉන්නව නම් අපිට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත්, ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔයාට සුබ දවසක්.